අද මම කරන්න යන්නේ ඔයාලා මගෙන් රික්වෙස්ට් කරපු වීඩියෝ එකක්. කාලෙකට කලින් මං හිතන්නේ ඕටම් එකේදීත් කොහෙද මම ඔයාලට පුරුදු වුණා පාට පාට තියෙන එක එක ස්නැක්ස් ජාති, ඒ වගේ බිස්කට් ජාති, අයිස්ක්‍රීම් ජාති, එතකොට එක එක ජූස් වර්ග, ඒ වගේ දේවල් ට්‍රයි කරන වීඩියෝස් ඔයාලට ගේන්නම් කියලා. ඉතින් අද මට ඒක එක පාරටම තකානේ මතක් වුණා යුනිවර්සිටි ඉවර වෙලා ගෙදර යන ගමන්. ඉතින් මම අපේ ගෙදරට යන පාරේ තියෙන 7-11 එකට ආවා ඒකට ඌණ කරන කෑම ජාති ටික අරගන්න. ඉතින් අද මම තෝරගන්නේ කොළ පාට. ගොඩක් කට්ටිය වෝට් කරලා තිබ්බේ රෝස පාටට. ඒ වුණාට ඒකෙම කමෙන්ට්ස් දාලා තිබුණා අක්කේ රෝස පාට කරන්න එපා, හැමෝම රෝස පාට කරනවා, අක්කේ ඒක කරන්න එපා කියලා. ඉතින් මට හිතුණා කොළ පාට තෝරගන්න. මොකද එදා මං ඇඳගෙන ගියපු ජැකට් එකත් කොළ පාට. ඒකින්ද වෙන්නේ මට එහෙම හිතෙන්නේ නැත්තේ. අද මම මේ ගන්න කිසිම දෙයක් මම මීට කලින් ට්‍රයි කරලා නැති ඒ දේවල් තමයි මම තෝරගත්තේ. සමහර ඒ වගේ ඒක ට්‍රයි කරලා තිබුණත් ඒ ෆ්ලේවර් එක ට්‍රයි කරලා නැති ඒවා තමයි මම තෝරගත්තේ. කොළ පාට මතක් ඇදීම මින්ට් රස දේවල් ඉතින් මතක් වෙනවානේ මේකෙන් තිබ්බා මේ අයිස්ක්‍රීම් මෙහෙම. ඉතින් මං ගත්තේ නෑ ඇත්තටම මට මින්ට් ෆ්ලේවර් එක මේ කන්නම බෑ ට්‍රයි කරන්න තියා. ඉතින් ඒක කන්නම බෑ මට. ඉතින් මම ඒක ට්‍රයි කරන්න අරගත්තේ නෑ කොළ පාටට ඒක තිබුණාට. මම මුලින්ම මේ කාට් එකක් අරගෙන එන්න අමතක වුණා. එක අතකින් ෆෝන් එකත් අල්ලගෙන ඉතුරු අතින් බඩු ඔක්කොම ගත්තේ මම බොහොම මාරුවෙන්. ඒකින්ද මට මේ සමහර ඒවා සිලෙක්ට් කරගන්න මවතනින් තෝරගන්නවා මේ ඔයාලට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ තියෙන අයිස්ක්‍රීම් ජාති ඒ වුණාට මම ඒව ට්‍රයි කරන්න ගියේ නෑ මේ වින්ට් එකේ ආපහු ලෙඩ හදාගන්න බැරි හින්දා. ඒ වුණාට එතනින් හැරිලා කොහොමාර හිත හදන් ආවට මෙතනින් එහාට යන්න බැරි වුණා එකක් ගන්න නැතුව. එපාර මං ට්‍රයි කළම නෑ මේ මොචි අයිස්ක්‍රීම් එක. ඔව් ඇත්තට මේකේ නම මොචි තමයි. මම ඒක ගැන දන්නේ නැතුව තමයි මම පූස් පැටියට මොචි කියලා දැම්මේ කාලේ. මොචි අයිස්ක්‍රීම් කියලා කියන්නේ මම ඒ ගැන ඒක පින්නනකොටම කියන්නම්කෝ. දැන් මම ගන්න ඕනේ ඔක්කොම අරගෙන ඉවරයි මේ ප්‍රෝඩාවට මේ ඇවිදින්නේ. තව නිකන් මොනවද තියෙන්නේ කියලා බලන්න. මොකද අද හස්බන්ඩ් ගෙදර නැහැ ඒකින්ද මේ කැම ටික කන්නත් ඕනේ. මේ ඉතුරු කරන්න නැතුව අපරාධ නැත ඔක්කොම විසි කරන්න වෙනවා. ඉස්සර පොඩි කාලේ අපි මොනවහරි ගෙනාවාම අම්මලා තාත්තලා කියනා නේද ඔක්කොම කන්න විසි කරන්න එපා, පොඩ්ඩක්වත් විසි කරන්න එපා, ඔක්කොම කන්න ඔයාලට තේරෙන්නේ නැහැ ඔය හම්බ කරන්න කොච්චර දුක් විඳිනවද කියලා. ඒවා දැන් මට හොඳට දැනෙනවා. ඔයාලටත් කවදාද දවසක ගෙදරින් එකයි එක තේරෙන්නේ නැහැ. කවදාද දවසක ගෙදරින් ඈත් වෙලා ගියපු දවසකට තනියෙන් ජීවත් වෙන කාලෙකට තමයි ඒක හොඳටම දැනෙන්නේ. ඊට පස්සේ මං කෑම ජාති පැත්තෙන් මේ පැත්තට ආවා මොනහරි බොන්න දෙයක් කොළපාට එකක් තෝරගන්න. මට හිතුණා කිවි එක තෝරගන්න කිවි ෆ්ලේවර් එකෙන්. ප්ලාස්ටික් කප් එක ගන්න නැතුව මට හිතුණා මේක ගන්න. මේක අර මේ මොනවාද ඒකෝ ෆ්‍රෙන්ඩ්ලි කියන්නේ මේ පරිසර හිතකාමී මේ කප් එකක් එක. ඒකින් තමයි ඒක තෝරගත්තා. ඔය ඉස්සරහින් පේන්නේ අපේ යුනිවර්සිටි එක. ඉතින් මෙන්න මේ පාරේ තමයි මම වැනි වැනි ගෙදර යන්නේ. මේන මං ගෙදර යන ගමන් මට මුණ ගැහුණු කුරුළු රංචුව. මේ කාලෙට ඉතින් වැඩි කුරුල්ලෝ නැහනේ. දැන් මම මේ කල්පනා කරන්නේ මේ ටික කන්න ඕන නේද කියලා. මම මෙන්න මේ ටික තමයි මං අද ට්‍රයි කරන්න යන්නේ. ඔයාලත් බුල්දක් රාමෙන් එක ට්‍රයි කරලා තියෙනව නේද? ඔයාලා රෝස පාට බුල්දක් රාමෙන් එක ට්‍රයි කරලා ඇති කියලා මට හිතෙනවා. ගොඩක් අය මේ රෝස පාට එක ටිකක් අර නිතරම දකින්න තියෙන එකක් නේ. කොළ පාට එක මේක ගොඩක්ම දකින්න අඩුයින අපේ වීඩියෝස් වල වුණත් මේක මේ ග්‍රීන් චිලි ෆ්ලේවර් එකකින් හදපු එකක්. ඒකින්ද මට හිතෙනවා අනිවාර්යයෙන්ම සැරයි ඇති කියලා. අනික 5 ලෙවල් එකත් 5 තියෙන්නේ. ඒක සැරයි කියලා හිතුණු හින්දාම තමයි මම මේකේ තියෙන්නේ ස්වීට් පොටැටෝ, කොකුමා නැත්නම් බතල වලින් හදපු චිප්ස්. ඒක පැණි රස ඇති කියලා හිතනවා. ඒකින්ද මේකත් එක්ක කන්න පුළුවන්. බුල්දක් රාමෙන් එකේ ඔයාලා දැක්කා වගේම කැලරි 435ක් තිබුණා. මේ තියෙන මොචි අයිස්ක්‍රීම් එක මේක නොක්චෆ්ල් ඒ කියන්නේ ග්‍රීන් ටී ෆ්ලේවර් එකෙන් තමයි මේක තියෙන්නේ. ඒකේ කැලරි 170ක් තියෙනවා. අද මේ ඔක්කොම ටික කනකොට කැලරි 1000ක්වත් එකතු වෙයි මං හිතන්නේ. මේ තියෙන්නේ මිදි වලින් හදපු ජෙලි වගේ කෑමක්. ජෙලි වගේ නෙමෙයි මේක ජෙලි තමයි. ඒකේ තිබ්බා කැලරි 75.
මේ තියෙන මං ගත්ත කිවි ජූස් එක ඒකේ කැලරි 180ක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි ජූස් එක මේ කප් එකට දාගෙන ඉමු. එතකම් මම වතුර එකක් තියලා ආවේ රාමීන් එක හදාගන්න. මම අරගෙන ආවේ পেපර් ස්ට්‍රෝ එකක්මයි. මේක හදාගන්න විදිහ නම් ගොඩක් අය දන්නව ඇති. වීඩියෝස් වල දැකලා, කේ ඩ්‍රාමා වල දැකලා. මේක ඇතුලේ තියෙන්නේ අයිස් තියෙන්නේ. ඒකට එහෙම්මම ජූස් එක කඩලා දාන්න විතරයි තියෙන්නේ. වින්ටකේදී තින් මේව වැඩිය ගත්තේ නැති වුණාට සමර් එකේ රස්නෙට නම් මේව ඕනම වෙනවා. ඔයාලා කිවි වලට ආසද? කිවි ෆ්ලේවර් එකට? කිවි උයලා කනවට වැඩිය මං ආසයි කිවි පළතුරක් විදිහට කන්න. හරිම රස කෑමක්. කිවි ජූස් එක මිලිලීටර් 320ක් තිබුණානේ. ඉතින් ඔක්කොම දාගන්න බැරි වුණා කප් එකට. කිවි ජූස් එක ගන්නකොට මට හිතුණා ගොඩාක් පැණි රහ වේද දන්නේ නැහැ කියලා. ඒත් බිව්වට පස්සේ ඒකේ පැණි රස ගානට තිබුණේ. මට ඒකට ආස හිතුණා. ආයෙත් දවසක මම ඒක නම් බොනවා. ඒකින්ද මම ඒකට දෙනවා ලකුණු 10න් 9ක්. මෙතන මේ මෙන්ෂන් කරලා තියෙන හලපීනියෝස් කියලා, අන්න ඒ ෆ්ලේවර් එකෙන් තමයි මේ රාමීන් එක හදලා තියෙන්නේ. ජේ අකුර ලිව්වට ඒක සවුන් කරන්නේ එච් අකුර විදිහට. නැත්තම් ඒකටත් මට කමෙන්ට් රැදෙනවා. මේ රාමීන් එක ඇතුලේ මෙන්න මේ පැකට්ස් තුන තමයි තිබුණේ. එකක සෝස් එක තිබුණේ රතු පාට පැකට් එකේ. එතකොට ඔයලා කොළ පාට දෙපැත්ත තීරු දෙක තියෙන පැකට් එකේ තිබුණේ බැදපු හැලපිනෝස් තමයි ඒකේ තිබුණේ. අනිත් එකේ තිබුණේ අර මැගි නූඩ්ලස් වල වගේම රසකාරක පැකට් එක. රාමෙන් එකට හම්බෙන චොක්කාර දෙක හරි මැදින් සමානව දෙකට කඩාගන්න එක මට ජීවිතේට කරන්න බැරි වැඩක් මං හිතන්නේ. කවදාවත් ඒක හරි මැදින් නම් කැඩෙන්නෙම නෑ මගේ අතින්. එක පැත්තක් හීනි වෙනවාමයි. දැන් නම් හැබැයි ඉස්සර මුල්ම දවසවලට වැඩිය ගොඩක් චොක්කාර දෙකට හුරු වෙලා දැන් ඒකෙන් චුට්ටක් චුට්ටක් කන්න පුළුවන්. රාමෙන් එකට උණු වතුර දාලා කලවම් කරලා ටිකක් වෙලා වහලා තියෙන්න තිබ්බා. ඉතින් රාමෙන් එක හැම තියෙන්න දීලා අපි ඉතුරු ටික ට්‍රයි කරලා බලමු. දැන් මම හදන්නේ මේ මොචි අයිස්ක්‍රීම් එක ට්‍රයි කරන්න. මොචි අයිස්ක්‍රීම් කියලා කියන්නේ ඇතුලේ අයිස්ක්‍රීම් තියෙන, වටේ තියෙන්නේ හාල් පිටි වලින් හදපු හාල් පිටි වලින් තමයි වටේ ටික හදලා තියෙන්නේ. ඒ වගේම ওই සුදු පාටට තියෙන්නේ හාල් පිටිම තමයි අර උඩින් උඩින් දාලා. මේක ඇත්තටම ටිකක් දිය වෙලා මේ මම දැන් අරගෙන ඇවිල්ලා ටිකක් වෙලානේ. ඉතින් චුට්ටක් විතර දිය වෙලා තිබුණ ඇතුළ. මේක නම් ඉතින් තනිකරම ග්‍රීන් ටී ෆ්ලේවර් එක තමයි තිබුණේ. පොඩි තිත්ත රසකුත් තිබුණා. ඒක නිසා මම ඒකට දෙනවා 10න් 8ක්. දැන් අපි රාමෙන් එක ට්‍රයි කරන්න යන්නේ. රාමෙන් එක වහලා තිබ්බ පියන අරපු ගමන් මාරම සැර සුවඳක් ආව නහයට. මට හිතෙනවා අනිවාර්යයෙන්ම සැර ඇති කියලා. හිතපු විදිහටම හරිම සැරයි. මේක අර එක දිගට කන්න බෑ. මේ තොල් දෙක හැම දනව දැන් වින්ටේකදී ගොඩක් වෙලාවට තොල් පැලිලා හැමනේ තියෙන්නේ. එතකොට තරු පේනවා මේක කනකොට. සැර වුණාට මේකේ පොඩි රසයක් තියෙනවා. ඒකින්ද මම මේකට දෙනවා 10න් 9ක්. ඊළඟ ට්‍රයි කරමු මේ ස්වීට් පොටැටෝ චිප්ස් එක. ඒක හරිම රසයි ඇත්තටම. ඒක ටිකක් පැණි රසයි. දැන් අපි ගොඩම පොටැටෝ චිප්ස් නේ කාලා තියෙන්නේ. ඒක වගේම තමයි හැබැයි පැණි රසයි. ඉතින් අර මේ සැර රාමෙන් එකට නම් මේක නියමිටම මැච් වෙනවා. ඒකටත් මම 10න් 9ක් දෙනවා. ඊට පස්සේ මේ මිදි රස ජෙලි එක තමයි ට්‍රයි කරන්න යන්නේ. ඒක කඩනකොට හරියට පරිස්සමෙන් කඩන්න ඕනේ. ඒකේ ඇතුලේ මේ වතුර වගේ දිය වෙලා තින්ටි ඔක්කොම ඇඟේ හැලෙනවා. ඒකත් රසයි. ඒකේ ජෙලි වගේම තමයි. ඒකේ කිසිම වෙනසක් නැහැ. ජෙලිම තමයි. ඒකේ කිසිම අවුලක් තිබ්බේ නැහැ. ඒකින්ද මම ඒකට 10න් 10ම දෙනවා. එහෙනම් මම දැන් රාමෙන් එක කන තමයි යන්නේ. ඉතින් ආයෙමත් වීඩියෝ එකෙන් මුණ ගැහෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න.